අපි දිගින් දිගටම කතා කරා හොඳ ගිරිමත් ගොවි මහතුරු ගැන. අද වෙලෙන්නේ අපි බිම්ම ලගා කරන හොඳ ගොවි මහත්මියක් හමු වෙනවා. කොහෙද මේ? මේ මිරහවත්තේ යල්පත්තල ග්‍රාමයේ. ඔව්. ඒතර එතුමිය දැන් හොඳ ව්‍යාපාරයක් විදියට අනිත් කට්ටියට ආදර්ශයක් විදියට මේ වගාව කරගෙන යනවා නේ. ඔව්. 2016 ඉඳන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු ලැබලා ඊට පස්සේ ඒකේ මඟ පෙන්වීමට තේ බිම්මල් වගාවට යොමු වෙලා දැන් හොඳ හොඳට ව්‍යවසායකක් වශයෙන් දැන් කටයුතු කරනවා. ඔව් අපි එතුමියත් එක පොඩ්ඩක් කතා කරලා බලමු අද දවසේ අනිත් ගොවි මහත්වරුන්ට එහෙම නැත්නම් මේ බලාගෙන ප්‍රේක්ෂකයන්ටත් ඒක ලොකු ආදර්ශයක් වෙයි. ඔව්. අපි එතුමියත් එක්ක කතා කරලා බලමු කොහොමද එතුමිය ජය ලැබුවේ. जयलक्ष्मीन පොඩි ප්‍රමාණයකින් ඉස්සලාම පොට 300කින් විතර වගේ තමයි මම බිම්මල් වගාව ආරම්භ කරේ. ආරම්භ කරගෙන යද්දී AI මහත්තයා නිරන්තරයෙන් මට සහාය ලැබලා දුන්නා. ඒත් එක්ක මම හිතුවා මගේ තේන දාරිතාවය වැඩි කරගන්න ඕනේ කියලා. එතකොට ඒ අවස්ථාවේදී මට ඉඩකඩ මැද ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවේදී AI මහත්තයයි අපේ AD මිස්ගේ උපකාරය ඇතුව මට බිම්මල් වගා ගෘහයක් සදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රුපියල් 50,000ක ආධාරයක් ලැබලා දුන්නා. ඒ 50,000 ආධාරයත් එක්ක මම අංග සම්පූර්ණ 12යි 20 බිම්මල් වගා ගෘහයක් හදාගත්තා. ඊට පස්සේ 2017 වගේ තමයි මම බිම්මල් වගා ආරම්භ කරේ. 2019 වෙනකොට පොට් 300 ඉඳන් 3000 වෙනකල් මම මගේ කැපැසිටි එක වර්ධනය කරගෙන තියෙනවා. ඒ කාලය තුල ප්‍රමාණය වැඩි කරගත්තා. දැන් අද වෙනකොට දෛනිකව බිම්මල් පැකට් 40ක් විතර වගේ ප්‍රමාණයක් මම දවසකට වෙනකොට නිකුත් කරනවා. ඊට අමතරව මාසයකට බිම්මල් වගා බඳුන් කුඩා පරිමාණයේ බිම්මල් වගා කරුවන් වෙනුවෙන් 2000ක් විතර වගේ ප්‍රමාණයක් මම අලෙවි කරනවා. ඒ කියන්නේ ගෘහ කර්මාන්තයක් විදිහට අනික් කටට දිරියක් දීලා තියෙනවා. ඔව්. ලොකු දිරියක් දීලා තියෙනවා. ඒ වගේම බිම්මල් වගාව පිළිබඳව ඕනම ගැටලුවකදී මම ඒගොල්ලන් එක්ක එකතු වෙලා අපේ AI මහත්තයාගේ AD මිස්ගේ උපකාරයත් අරගෙන ඒගොල්ලන්ට උදව් කරනවා. අපි මේ වැඩසටහන ගැන අද කතා කරන්න යනකොට අපිට මේ කලාපේ බාර සහකාරක අධ්‍යක්ෂතුමියත් ඉන්නවා. කොහොමද මේ කලාපේ තුල මේකේ මේ බිම්මල් වගාවට තියෙන නැඹුරු? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයක් වෙන්නේ නව තාක්ෂණය නිවැරදිව ලබා දීලා ගොවීන්ගේ නිෂ්පාදන ප්‍රදායිතාවය වැඩි කිරීම, ඔවුන් ව්‍යවසායක තත්ත්වයට පත් කිරීම. ඉතින් අපි වැලිමඩ කලාපයේ ක්ෂේත්‍ර මට්ටමේ විවිධ වැඩසටහන් විවිධ විෂයන් යටතේ සිදු කරන ප්‍රායෝගිකව පුහුණු කරලා ඉතින් එතරම්දී අපි වැලිබඩ කලාපය කියන්නේ ප්‍රමුඛ වශයෙන් උඩට එළවලු වගා කරන කලාපයක්. නමුත් අපේ කලාපයේ ඉන්න ගෘහණියන් ඉලක්ක කරගෙන අපි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ ඉතාම ජනප්‍රිය වැඩසටහනක් තමයි බිම්මල් වගාව. ඒකට හේතුව තමයි නිවසේ වැඩ කටයුතු කළමනාකරණය කරගන්න අතරතුර අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට මේ බිම්මල් වගාව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් අපි පුහුණු වැඩසටහන් කළ ප්‍රායෝගික කරාට පස්සේ ප්‍රතිලාභින් බිම්මල් වගාව සඳහා යොමු වුණාම ඔවුන්ට බිම්මල් රුවය ඉදි කරගන්න, ඒ වගේම බිම්මල් වගා කට්ටල, අභ්‍යන්තර උපකරණ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙනවා. ඒකම ක්ෂේත්‍රයේ ඉන්න කෘෂිකර්ම උපදේශක මහත්ම මහත්මීන් විසින් නිරතුරුවම තාක්ෂණික දැනුම ලබා දෙනවා. ඉතින් මේ විදිහට අපේ කලාපයේ දැනට බිම්මල් වගා පුහුණුව ලැබලා ව්‍යවසායක තත්ත්වයට පත් වුණ කාන්තාවන් 75ක් පමණ ඉන්නවා. ඉතින් අපි දැන් මේ මනෝජ මහත්මිය ගැන කතා කරාම අපි දන්නා ඇය ඉතාම දිර්ය කාන්තාවක්. විශේෂයෙන්ම අපේ දෙපාර්තමේන්තුවේ තාක්ෂණය නිවැරදිවම ප්‍රයෝග කරගෙන ඇගේ කැපවීමත් උපරිම දායකත්ව ලබාගෙන අද වෙනකොට ඉහළ ආදාය මට්ටමක ළඟා වෙලා තියෙනවා. අපි එතුමියගේ කතාවද පොඩ්ඩක් ගිහින් බලමු. එතුමිය දැන් වගා කරලා තියෙනවනේ.
පොඩ්ඩක් අපි අද දවසේදී බලමු ඉතින් මේ කොහොමද මේක ජය ලැබුවේ කියන එක. තම්බන්නේ මේකනේ තම්බන්න. ගල් කුචා කිය මේ තම්බන. දීවි සිල්ලෙක් ගියාට පස්සේ තය තුනක් විතර जीवन මෙතන තියෙන්නේ දැන් මේ බිම්මල් පැකට් හදන එක කියන්නේ මිශ්‍රණය හදලා ඒකෙන් පැකට් හදන එක අපේ ගෘහ කර්මාන්තයක් විදිහට කරන යන ගාම රැකියා ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. එහෙමත් එතකොට දැන් මෙතන මේ දැන් රීගුඩ් වලින් මේ වැඩේ කරගෙන යනවා කියන්නේ දැන් පුරණ වැඩේ මේ කරන්න. දැන් මොනවද මේ කරන්නේ මේ රීගුඩ් විදිහට මෙහෙ ගොඩක් දුරට අඩුයි. ඔව් රබර් ලීපුර මේ පැකට් ආවෙන එක ෂාකේ තුනේ නෙමෙයි වගා කරන්නෙත් නෑ. ඒ නිසා අපි වෙනුවට විකල්පයක් විදිහට සැහැල්ලු ලීකුඩු විදිහට මාර එල්බීසී වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන දේතර දැන් මෙතන දැන් අපි අතනේ හතක් අපි දැක්ක ඉස්සල්ලා මේ තම්බන එක. ඔව්. ඔක් එතනදී අර මේ දැක්ක උඩ බිම්මල් කෑලි වගේක් දැන් ඉතුරු කරලා තියෙනවා. ඔව්. ඒ තමයි අපි බිම්මල් පොට් එකෙන් බිම්මල නෙලා ගන්න අවස්ථාවේදී පොට් එකට බිම්මල සම්බන්ධ වෙලා තියෙන මුල් කොටස්. අපි ඒව සාමාන්‍යයෙන් කරන්නේ ඒවා විසි කරලා දාන එක. බිම්මල් කියන්නේ ප්‍රෝටීන් අණුන දෙයක් නිසා මම හිතුවා මේකට ප්‍රෝටීන් වෙනම විකල්ප පෝෂක පදාර්ථයක් විදිහට ඒ ටික බ්ලෙන්ඩ් කරලා මේ මිශ්‍රණයට එකතු කරනවා. ඒක මෙල්ල අරගෙන ආයපාරක් මෙල්ලලා අරගෙන ග්‍රයින්ඩර් කරනවා. ග්‍රයින්ඩර් කරලා බිම්මල් කුඩු පවුඩර් එකක් නේද එතකොට අපිට එන්නේ එකකින්. ඒකෙන් මේ ලී කුඩු කිලෝ 100කට අර කිලෝ දෙකක් මික්ස් කරනවා අපි. ඒකෙන් වෙනදට වැඩි අස්වැන්න වීමක් තිබ්බා. අස්වැන්න වැඩි, මලේ ගුණාත්මකභාවය වැඩි, මලේ ප්‍රමාණය වැඩි. දහඅට වගේ වෙනකොට මගේ තියෙන වගා ගෘහය මදි කියලා. ඊට පස්සේ මම හිත අලුත් වගා ගෘහයක් හදන්න ඕන. වර්ධනය කරගත්තා. ආපු ගමනේදී අනිත් බිම්මල් වගා කරවන්නට වගේම මටත් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. මයිට අහානිය, දිලීර හානි, කෘමිසත්තුන්ගෙන් වෙන හානි, ඒ වගේ ගොඩක් ප්‍රශ්න වලට මටත් මුහුණ දෙන්න වුණා. ඒ හැම වෙලාවකදීම මෙලහවත්ත ගොජන් සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක ජගත් මහතාත්, කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරී ප්‍රසන්න මහතාත්, කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂකතුමියත්, හසන්ත මහත්මියත් මට නිරතුරුවම සහයෝගය ලබලා දුන්නා. මගේ හැම ගැටලුවකටම එතුමන්ලම හැදිහත් වෙලා පිළිතුරු හොයලා දුන්නා. ඉතින් මෙහෙම වගාව කරගෙන යන කාලෙදී දැන් වෙද්දි ඇත්තටම බිම්මල් වගාවයි මට ප්‍රශ්න නැති තරම්. ලොකුම දේ තමයි අර හැමෝම බිම්මල් වගාව පටන් ගන්න එක කන්නකින් දිගකින් අතර කරනවා. මේක හරි අමාරුයි සතුට වෙනවා එහෙම. මම මේ අවුරුදු තුනටම කියන්න සතුටුයි එකම කන්නයක්වත් අතහැරියේ නැහැ. ගැටලුත් එක්ක ගැටලු නිරාකරණය කරගෙන හොඳ ගමනක් ආවා. මේ ආපු ගමනේදී මට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබලා දීපු මූලික පුහුණුවත් අමතරව මට ගැටලුවක් විදිහට දැනුණා බිම්මල් බීජ. බීජ හොයාගන්න එක ගුණාත්මක බීජ හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අනිත් බිම්මල් වගා කරුවන්ටත් මගේ බිම්මල් නිෂ්පාදන ව්‍යාපාරයටත් අවශ්‍ය බිම්මල් බීජ නිෂ්පාදනය කරන්න.
ගෘහණියක් ගෘහණියක් විදියට තමයි 2016 හිටියේ ඒ වුණාට අද වෙනකොට මම මගේ පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගයේ බිම්ම අද මම සාර්ථකව හොඳ ආදායම් ලබා ගන්නවා බිම්මල් ව්‍යාපාරේ ඒ වගේම අනිත් බිම්මල් වගා කරනකොට මම ලොකු හයියක් මම ඒගොල්ලන්ට උපදෙස් වගේම වගා බඳුන් ඒ වගේම හැම දෙයකටම මම හැමෝටම උදව් කරනවා ඒකන මට ලොකුම ශක්තිය හම්බ වුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගෘහණියක් විදියට පවුලේ සියලු වැඩ කටයුතු මග නොහැර ගෙදර තුනම රැඳිලා ඉඳලා මේ ව්‍යාපාරය දිනු කරගෙන මේ ව්‍යාපාරයට මගේ මහත්තයා දරුවෝ දෙන්නනො දෙන්නත් ලොකු උදව්වක් මට කරනවා ඒ වගේම මම දැනට අර්ධකාලීන සේවකින් දෙන්නේ අරගෙන මේ ව්‍යාපාරය සිදු කරගෙන යනවා ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා බිම්මල් බීජ නිෂ්පාදනය කරන්න. ඒ වගේම බිම්මල් ආශ්‍රිත සොසේජස් නිෂ්පාදනයට මම මේ වෙනකොට යන්ත්‍ර සූත්‍ර ගැන හොයාගෙන ගිහින් ඒ රෙසිපි ගැන දැනුවත් වෙලා ඒ වගේ තමයි තියෙන්නේ. එතකොට දැන් ලබන අවුරුද්ද වෙනකොට මගේ දැනට තියෙන වගා වර්ග අඩි 240ක වගා ගෘහයක් මම ඒක අනිවාර්යයෙන්ම මාස 6ක් යනකොට තව වර්ග අඩි 600 දක්වා විශාල කරගන්න සියලුම පිඹුරුපත් හදලා ඉවරයි මේ වෙනකොට. एक ईट पास सोसैटी निष्पादने बलापुरवा कुड़ा पनी बिम्म खरुण वेद गेटल तीयनवा लियापति किरीमे गेटल तीयनवा एगोलांट बिम्म बंद लबल दीला एगोला बिम्म निष्पादन मिलट अरगन सोसैटी निष्पादने इधरि बलापुरवें मनोज महात्मी बिम्मल वगावे हेमन बिम्मल वगा तमंगे गमन तमंगे गृहकर्म अंत मे जीवन लाती तम अद कथा मैं तुम्हें सूपतन दिरी दिरी दिखे दिखा पवत्ता अंत शक्ति वासना लभ्यवाद अद दिन अभी समुगण मे सूदन अभी नव सदस की मेन वेडसटाण उपवीत दिन बलापुर समुगण में सुधाने सुबह सत्य प्रार्थना करें।